අද උතුම් පොසොන් පුන් පොහෝ දවස. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලංකා භූමියට බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ශ්‍රී සත් ධර්මය රැගෙන පැමිණ අපේ රටේ ඒ උතුම් ධර්මය ව්‍යාප්ත කරන්න ලක් භූමියට වැඩම කරපු දවස. මිහිඳු මහරහතන් වහන්සේ සමග ඉත්තිය උත්තිය සම්බල බද්ධසාල සුමන සාමණේරයන් වහන්සේ බණ්ඩුක නම්ම උපාසකතුමා මිස්සක පවට අහසින් වැඩම කරලා අද වගේ දවසක තමයි ලංකා සම්බුද්ධ ශාසනය තුළ එදා දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු 20,000ක පිරිසක් ආයුධ බිම තියලා දඩයමේ ගිය පිරිස තෙරුවන් සරණ ගියේ මිහිඳු මහරහතන් වහන්සේගෙන් බණ අහලා. ඒ වගේම අද වගේ පොසොන් පුන් පොහෝ දවසක මිස්සක පවෙදී රජතුමන්ට ඇතුළු 20,000ක් පිරිසට චුල්ලහත්ති පදෝපම සූට දේශනාවෙන් ධර්ම දේශනා කරපු දවස. ඒ වගේ පොසොන් පුන් පොහෝ දවස රාත්‍රී සුමන සාමණේරයන් වහන්සේ ලවා ලංකා භූමිය පුරාමත් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටා බමලව දක්වාම දෙවියන්ට ආරාධනා කරලා මිස්සක පව්වේ ආරාධනා ගල මත සමචිත්ත පරියාය සූට දේශනාවෙන් මිහිඳු මහරහතන් වහන්සේ දෙවියන්ට දහම් දෙසපු දවස. එනිසා මේ සම්බුද්ධ ශාසනය තුළ ලංකා භූමිය තුළ අපි මිහිඳු මහරහතන් වහන්සේව හඳුන්වන්නේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ හැටියට. අපට අනුබුදු කෙනෙක් හා සමාන. නමුත් පිංගතුන් මේ බුද්ධ ශාසනය තුළ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, ඒකා සංඛේය කල්ප ලක්ෂයක් පාරමී පුරපු අග්‍රශ්‍රාවකයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට මේ ශාසනය වැඩහිටියේ ශ්‍රේෂ්ඨතම මහරහතන් වහන්සේලා. ඊළඟට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, තතිය ශ්‍රාවකයන් වහන්සේ එතන ඉඳන් මේ සම්බුද්ධ ශාසනය තුළ අසූ මහ ශ්‍රාවක මහරහතන් වහන්සේලා කල්ප ලක්ෂයක් පාරමී පුරලා ඒ අසූ මහ ශ්‍රාවක තනතුරු ලැබපු ඒ උතුම් මහරහතන් වහන්සේලා සම්බුද්ධ ශාසනය සෝභමාන කළ ඒ උතුම් පාරමී පුරපු මහරහතන් වහන්සේලා ගැන අපි අහලා කතා කරලා මේ බුද්ධ ශාසනය තුළ බොහෝ දේශනාවල උන්වහන්සේලාගේ ආශ්චර්යමත් තොරතුරු සඳහන් වෙලා තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 236කට පමණ පසු ලංකා භූමියට වැඩම කරපු මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකා භූමියේ ඉපදිච්ච ශ්‍රී ලංකා භූමියේ සම්බුද්ධ ශාසනය පිහිට ලැබපු තිසරණේ පිහිටපු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට මිහිඳු මහරහතන් වහන්සේ කියන්නේ තවත් බුදු කෙනෙක් හා සමානයි. ඒ නිසා අපි කවුරුත් මිහිඳු මහරහතන් වහන්සේ බොහෝම ගෞරවේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ කියන ඒ උතුම් ගෞරව නාමයෙන් උන්වහන්සේව හඳුන්වනවා. උන්වහන්සේ වෙනුවෙන් පොසොන් පෝය දවසේ බොහෝ පින්කම් ලංකා භූමිය පුරාමත් ලෝකේ පුරා ශ්‍රී ලාංකේය විහාරස්ථාන පූජනීය පුණ්‍යභූමි මුල් කරගෙන වැඩයින් අපේ ස්වාමීන් වහන්සේලා ශ්‍රී ලාංකේය සැදැහැවතුන් වෙසක් පෝය වෙනුවෙන් සම්බුදු තෙමකුල සමරන්න සූදානම් වුණේ යම්සේද, ඊළඟට යෙදෙන පොසොන් පුන් පෝය වෙනුවෙනුත් ඒ වගේම බොහොම ලස්සනට පොසොන් පෝය වෙනුවෙන් ආගමික වතාවත් පින්කම් දන්සැල් බොහෝ කටයුතු සූදානම් කරන්නට යෙදෙන. ඉතින් මේ කටයුතු අතර පොසොන් පුන් පොහොය වෙනකොට මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනේ, උන්වහන්සේ ලංකාවට වැඩම කරපු ආකාරය, උන්වහන්සේ ලංකාවට වැඩම කිරීමත් සමග අපේ රටේ ඇතිවෙච්ච ශාසනික ප්‍රබෝධය පමණක් නෙමෙයි ආර්ථිකමය, ඒ වගේම සමාජීය, සංස්කෘතික මේ හැම පැත්තක් ගැනම ඔබ බොහෝ දේශනා සාකච්ඡා බොහෝ කරුණු ශ්‍රවණය කරලා තියෙනවා.
අද දවස අපි මේ ධර්මානු ශාසනාවදි විශේෂෙන් කතා කරන්නේ මිහිදු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා. ශ්‍රී ලාංකික සාමාන්‍ය මනුස්්‍යයන් හට ජෝතිය වනේදි දේශනා කරපු අපාය ගැන දේශනා කරපු දේවදූත සූට්‍රයේ සඳහන් කාරණා කීපයක්. දේවදූත සූට්‍රයේ දේවදූත සූට්‍රයේ කියලා කියන්නේ මජ්ඣිම නිකාය සඳහන් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සැවැත්නුවර ජේතවනාරාමයේදී උන්වහන්සේ දේශනා කරපු අපාය ගැන නිරය ගැන කෙනෙක් නිරේ ඉපදුනාට පස්සේ විඳින අසීමාන්තික අපාය දුක් පිළිබඳ අපායෙන් අපායට වැටි වැටි දුක් විඳ විඳ යන නිරිසත්තේකුගේ ස්වභාවය පිළිබඳ බුදු ඇසින් දැකලා බුදුරජාණන් වහන්සේ විස්තර කරපු මහා පුදුමාකාර දේශනාව. දැන් බලන්න මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළ දෙවනි දවසේ තමයි මේ දේශනාව කරේ. දෙවනි දවසේ දහවල් රජ්ජුරුවෝ දානෙට ආරාධනා කරා මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන මහරහතන් වහන්සේලාට මාලිගාවට අනුරාධපුරයට වඩින්න. උන්වහන්සේදා ඒ ආරාධනාව පොසොන් පෝය දවසේ පිළිගත්තා. පසුවද අහසින්ම මාලිගාවට වැඩම කරා. රජ්ජුරුවෝ ඇතුළු රාජකීය පිරිස මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු මේ මහරහතන් වහන්සේලාට බොහෝම සද්ධා ගෞරවයෙන් දන් පැන් පූජා කරලා දානේ අවසානයේ අනුලා බිසව ප්‍රධාන බිසවවරු මේ පිරිසට පේතවත්තු විමානවත්තු ඇසුරෙනු සංයුක්ත නිකාය සච්ච සංයුක්තයේ සඳහන් වෙනවා චතුරාරි සත්‍ය ඇතුළ සූට දේශන ගණනාව. මේ සච්ච සංයුක්තයේ සඳහන් චතුරාරි සත්‍ය දේශනා මුල් කරගෙන මිහිඳු මහරහතන් වහන්සේ දහම් දෙසුවා බුක්තානුමෝදනා දේශනාව හැටියට. ඒ දේශනාව අවසානයේ අර බිසෝ ඇතුළු අනුලා බිසෝ ඇතුළු 500ක් තරම් මේ මාලිගාව හිටපු කාන්තාවන් බොහෝ පිරිසක් ධර්මාවබෝධය ලබන්නට ඉදුණු. සෝවානාදී මාර්ගඵල ලැබුවා කියලා අපේ ඉතිහාස සඳහන් වෙනවා. එතකොට පින්වතුනි දැන් මිහිඳු හාමුදුරුවෝ මාලිගාවට වැඩම කරලා බණ කියනකොට මාලිගාව ඇතුලේ සාමාන්‍ය මිනිස්සුන්ට ඇවිල්ලා බණ අහන්න පුළුවන් කමක් නැහැ. හැබැයි මේ ආරංචියට දැන් පොසොන් දවසේ රජුරු දඩීමේගේ තනියම නෙවෙයි 20,000ක් පිරිස පිරිවරාගෙන එදා ඒ පොසොන් දවසේ මිස්සක පවෙදී රජුරු ඇතුළු 20,000ක් පිරිසට මිහිඳු මහරහතන් වහන්සේ චුල්ලහත්ති පදෝපම සූත්‍රයෙන් බණ කිව්වා. ඒ බණ අහලා ඒ දේශනාව ගැන හිත පහදවාගත් රජුරු ඇතුළු බොහෝ පිරිස තිසරණේ සරණ ගියා. තුනුරුවන් ගැන හිත පහදවගත්තා. ඒ අය එදා මුළු අනුරාධපුර නගරයේ පුරාම හම්බෙන හම්බෙන අයට තමන්ගේ ගෙවල් දොරවල් වල අයට යාළුවන්ට ඥාතීන්ට මගතොටි කිය කියා ගියා. ඔන්න දඹදිව තලයේ ධර්මාශෝක රජතුමාගේ පුත්‍රාත්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂුවක් හැටියට අහසින් වැඩම කරලා භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන මිස්සක පවෙදී අද රජුරුවන්ට බණ කිව්වා. ඔන්න හෙට දවසේ උන්වහන්සේ මාලිගාවට වඩිනව දහයකට. දැන් මේ කතාව පසුවදා වෙනකොට මුළු අනුරාධපුර නගරයේ පුරාම ලැබුගින්නක් වගේ හැම තැනම පැතිරුණා. මිනිස්සු ආසයි බලන්න කවුද මේ අහසින් වැඩම කරපු මේ මහරහතන් වහන්සේලා පිරිස බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා දඹදිව ඉඳන් අහසින් වැඩියල් අනේ අපිටත් උන්වහන්සේලා බලන්න දකින්න තියෙනවා නම් කියලා දවල් වෙනකොට මාලිකා භූමිය වටේ මිනිස්සු සාමාන්‍ය මිනිස්සු පිරිලා ඉතිරිලා ගියා. මේ මිනිස්සු කෑකෝ ගහන්න පටන් ගත්තා. අනේ අපිටත් උන්වහන්සේව දකින්න ඕනේ. අනේ අපිටත් උන්වහන්සේගේ බණපදයක් අහන්න ඕනේ. ඇයි අපිට අවස්ථාව නොදෙන්නේ? දැන් රජුරුව ඇතුළු පිරිස දානේ පූජා කරලා බණහල අවසන් වෙනකොට මේ මාලිකාව ඉදිරියේ පිරිස පිරිලා ඉතිරිලා රජුරුව බැලුවා මෙතන නම් ඊට කඩ නැහැ. කොතනද සුදුසු මේ අයට බණහන්? රජුරුවට මතක් වුණා රජතුමාගේ ඇත්ගාලි ජෝතිය වනේ. පිංගතුනි අද අනුරාධපුරයේ ජේතවන චෛත්‍ය ඉදිවෙලා තියෙන මිහිඳු මහරහතන් වහන්සේ මේ දේවදූත සූත්‍රයෙන් බණ කියපු තැන, සාමාන්‍ය මනුස්සයන්ට බණ කියපු තැන. රජුරුව ඉක්මනට දහවල් කාලේ
මේ ජෝතිය වනේ රජ්ජුරුවන්ගේ ඇත්ගාල හිටපු ඇත්තු ටික එතනින් ඉවත් කරලා භූමිය පිරිසිදු කරවල ඉක්මනින්ම උන්වහන්සේට දහම් දෙසන්න ලස්සන මණ්ඩපයක් ඉදිකෙරෙව්. අර පිරිස වෙතරට යොමු කරලා අඩබෙරකරුවන් පිටත් කරා නගරවාසීන්ට මිහිඳු මහරහතන් වහන්සේගෙන් බණහන්න ජෝතිය වනයට එකතු වෙන්න කියල. ටික වෙලාවක් යනකොට ජෝතිය වනේ එකම හිස් ගොඩක් බවට පත් වුණා. රජතුමා මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු මේ ඉත්තිය උත්තිය සම්බල බද්ධසාල සුමන සාමණේරයන් වහන්සේ ඒ වගේම බණ්ඩුක උපාසකතුමා පොසොන් දවසේ රාත්‍රීම පැවිදි කෙරෙව්. එතකොට මේ පිරිසම බොහොම ගෞරවාන්විතව ජෝතිය වනේ ඉදිකරපු මණ්ඩපයට වඩම්මගෙන ගියා. වඩම්මගෙන ගිහිල්ලා උන්වහන්සේලාට ආසන පනවල වඩා හිඳවල ධර්මාසනී මත මිහිඳු මහරහතන් වහන්සේ උන්වහන්සේගේ උපදේශ පරිදි ආසන පැනෙව්වා. උන්වහන්සේ වඩා හිඳවල රජ්ජුරු ආරාධනා කරේ, ස්වාමීනි මේ පිරිලා ඉතිරිලා ඉන්නේ මගේ රටවැසියන්. ඔබ වහන්සේ මේ මගේ රටවැසියන් ගැන අනුකම්පාවෙන් ඔබ වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ධර්මය මේ මිනිස්සයන්ට දේශනා කරන සේක්වා කියලා බණට ආරාධනා කරේ රජතුමා දීවානම්පියතිස්ස රජතුමා. ඒ රජුලුවන්ගේ ආරාධනය පිළිගත්ත මිහිඳු මහරහතන් වහන්සේ සාමාන්‍ය මිනිස්සයන්ට බණ කියන්න පළවෙනියටම දේශනාව කරපු දේශනාව තමයි දේවදූත සූත්‍රය. එතකොට ඔබට හිතේ එහෙනම් චුල්ලහත්ති පදෝපම සූත්‍රය. චුල්ලහත්ති පදෝපම සූත්‍රය තමයි පොසොන් දවසේ ලංකාවට වැඩම කරලා මුලින්ම රජතුමා ඇතුළු රාජකීය පිරිසට අර දඩේමේ ගිය වෙලාවේ ඒ අයව තිසරණේ පිහිටන්න මුලින්ම ලංකා භූමියේ දේශනා කරපු දේශනාව. එතකොට එදා රාත්‍රී සමචිත්ත පරයාය සූත්‍රයෙන් දෙවියන් ඇතුළු ලංකා භූමියේ හිටපු ඒ නොපෙනෙන පිරිසට දහම් දෙසුවා. ඊළඟට පසුවදා පොසොන් දවසට පසුවදා මාලිගාවේදී පේතවත්තු විමානවත්තු ඇසුරෙනු සත්‍ය සංයුක්තයේ සඳහන් දේශනා ඇසුරෙනුත් අනුලාභිසෝ ප්‍රධාන බිසෝවරුන්ට බණ කිව්වා. දැන් ওই දේශනා ටික කරලා අවසානයේ තමයි සාමාන්‍ය මිනිස්යාන්ට බණ කියන අවස්ථාව ලැබුණේ. ඒ තමයි ජෝතිය වනේ. මිහිඳු මහරහතන් වහන්සේ අපේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට එදා සාමාන්‍ය මිනිස්සු කියද්දී මේ අය මේ කොවිත් ඇම්බත් කරගෙන පන්සිල් රැකගෙන බොහොම ගුණ යහපත්ව ධාර්මිෂ්ඨව ජීවත් වෙච්ච පිරිසක් නෙමෙයි. බුදු දහම මේ ලංකා භූමිය ස්ථාපිත වෙන්න පෙර බොහෝ පිරිසක් ඔවුන් පිම්පව් කුසල් ලකුසල් හොඳ නරක ඒ ගැන දැනුමක් වැටහීමක් අවබෝධයක් නෑ. ඒ නිසා පින් ඇති අය පවා බොහෝ පව්කාර අකුසල සහගත ජීවිත ගත කරා දන්නේ නැති නිසා, ධර්මයක් අහන්න නොලැබිච්ච නිසා මිනිස්සු දඩේමේ යනවා. ඒ වගේම සතුන් මරනවා, සතුන්ට හිංසා කරනවා, සොරකමේ යන අය සොරකම් කරනවා, බොරුවෙන් දුරාචාරයෙන් ඒ වගේම යකුන් යක්ෂණියන් අදහනවා, මලවුන් අදහනවා, මලවුන්ට පුද පූජා බිලි පූජා තියෙනවා. එතකොට මේ වගේ ඇදහිලි නොයෙක් විදිහට එදා සාමාන්‍ය සමාජය තුළ තිබිලා තියෙනවා. එවැනි පරිසරයකට වැඩම කරලා මිහිඳු මහරහතන් වහන්සේ සාමාන්‍ය මිනිස්සයන්ට මුලින්ම දේශනා කරපු දේශනාව අපාය ගැන විස්තර කරපු දේශනාව. දැන් මේ දේශනාවෙන් මම ඔබට පැහැදිලි කරලා දෙන්නේ දේවදූත සූත්‍රය සමහර ලාභ බහල ඇති. මේ දේශනාවේ සඳහන් බොහෝ කාරණා ඔබ බණට අහලා ඇති. නමුත් පින්වතුනි අපි තේරුම් ගන්නට ඕනේ අද සමාජයේ තුල ඔබ උපතින් බෞද්ධ පරිසරයේ බොහෝ පිරිසක් බෞද්ධ නොවන අයත් මේ බණ අහන්න පුළුවන්. නමුත් ඔබ හිතන්න බොහෝ අය උපතින් සමහරවිට අම්මා තාත්තා බෞද්ධ. පුංචි කාලේ ඉඳන් මේ ඉන්න බුදු සාදු පුතේ බුදුන් අඳින්න බුද්ධං සරණං ගච්ඡාමි කියලා පුංචි කාලේ ඉඳන් බහතෝරණ කාලේ ඉඳන් කනට ඇහිලා පන්සිල් පද පහ දැන හෝ නොදෙන පුංචි කාලේ ඉස්කෝලේ යන කාලේ මොන්ඩිසෝරි යන කාලේ ඉඳන් පන්සිල් සමාදන් කරවල උදේ හවස පන්සල්වල දේශනාවල ධර්ම රූපවාහිනී ගුවන් විදුලිවල බොහෝ වෙලාවට ප්‍රාණඝාතයේ වළකින්න සොරකමින් වළකින්න මේ පන්සිල් පද පහ නිතර නිතර ඇහිලා
ධර්ම දේශනා කොච්චර ඇහෙනවද? හැබැයි මේ මොන තරම් බණ ඇහුවත් බෞද්ධ පරිසරයක, බෞද්ධ රටක, මොන තරම් ආගමික පරිසරයක ජීවත් වුණත් වර්තමාන සමාජයේ කීයෙන් කී දෙනාද අපායක් විශ්වාස කරන්නේ? නිරය ගැන බොහෝ දෙනෙක් නොයේ තම තමන්ගේ මතවල ඉඳන් මේ දේශනාවල් දිහා බලන්න පුරුදු වෙලා තියෙනවා. පින්වතුනි මතක තියාගන්න, ඔබ අපාය ගැන විශ්වාස කරන්නේ නැහැ කියන්නේ ඔබට තිසරණේ පිහිටන්නේ නැහැ. ලෞකික සම්මා දිට්ඨිය අවශ්‍යයි තිසරණේ පිහිටා. ලෞකික සම්මා දිට්ඨිය තුලයි අවබෝධින් තිසරණයට පැමිණෙන්න තියෙන්නේ. නිකම් කියන්නම් වාරි බුද්ධ සරණම් කියන්න පුළුවන්. ධම්මං සරණං සංඝං සරණං කියලා කියලා අපිත් හොඳ බෞද්ධයෝ තමයි කියලා කියන්න පුළුවන්. හැබැයි ඒක වචනයකට විතරයි. ක්‍රියාවෙන් තිසරණේ පිහිටියා කියලා කියන්නේ එයා කර්ම කර්මඵල විශ්වාස කර මෙලෝ පරලෝ පිළිගන්න එයා බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයට පැමිණිච්ච ධර්මාවබෝධය කරා යන්න උත්සාහ කරන ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. ඒ නිසා පින්වතුනි තිසරණේ පිහිටන්න නම් ලෞකික සම්මාදිට්ඨියකට ධර්මයේ කියනවා කම්මස්ස කතා සම්මාදිට්ඨිය. දසවස්තුක සම්මාදිට්ඨිය කියලා විස්තර වෙනවා. මෙන්න මේ සම්මාදිට්ඨියේ සඳහන් වෙනවා දානේ විපාක ඇත. මහා පින්කම් වල විපාකයක් තියෙනවා, කරන හොඳ නරක කර්මයන්ගේ විපාකයක් තියෙනවා, මෙලවක් තියෙනවා, පරලවක් තියෙනවා. මවට සැලකීමේ විපාක තියෙනවා, පියාට සැලකීමේ විපාක තියෙනවා. මේ වගේ කරුණු ගණනාවක් අතර අවසානයේ 9 වෙනි කාරණේ හැටියට සඳහන් වෙනවා ඕපපාතිකව පහළ වෙන සත්වයන් ඉන්නවා කියලා පිළිගන්න. ඒ තමයි ලෞකික සම්මාදිට්ඨියේ ලක්ෂණය. ඒ සම්මාදිට්ඨිය ඇති වෙන්නේ ඒ දෘෂ්ටි, මිත්‍යා දෘෂ්ටික අදහස් වලින් දුර වෙලා තමන් ඕපපාතික උපදින සත්වයන් ඉන්නවා කියලා පිළිගැනීම තුළ. ඒ පිළිගන්නේ නැත්නම් එයා අපාය පිළිගන්නේ, දිව්‍ය ලෝක පිළිගන්නේ, බ්‍රහ්ම ලෝක, ප්‍රේත ලෝකයේ කිසිවක් පිළිගන්නේ නැහැ. අපාය දිව්‍ය ලෝක පිළිගන්නේ නැති කෙනා මෙලෝ පරලෝ විශ්වාසයක් නැහැ යාට. ඒ වගේ අය කියන්නේ ඔය ඉන්නකම් කාලා බීලා ඉන්න මැරිලා මොකෙක් වුණාම මොකද? අන්න ඒ වගේ දෘෂ්ටියකින් තමයි ඉන්නේ. අපිත් හොඳ බෞද්ධ කිව්වට තියෙන එවැනි දෘෂ්ටියක්. ඒ නිසා පින්වතුනේ ඕපපාතික උපද නිරේ නිරිසත්‍යම් පහළ වෙන්නේ ඕපපාතික. ප්‍රේත ලෝකේ ප්‍රේතයන් පහළ වෙන්නේ ඕපපාතික. දෙව්ලොව දෙවිවරු පහළ වෙන ඕපපාතික. බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මයන් පහළ වෙන ඕපපාතික. මේ ඕපපාතික උපත අපිට අන්වේක්ෂයකින්වත් වෙනත් කැමරාවකින්වත් සාමාන්‍යයෙන් දරුවෝ උපදින විදිහට මව්කුසින් දරුවෝ උපදිනවා දිහා බලලවත් බිත්තරයක් ඇතුලෙන් සත්තු උපදිනවනේ. තෙත් පරිසරයවල වලින් උත් උපදින. එතකොට අන්න ඒවා අපිට දකින්න පුළුවන් උපත්. ඕපපාතික උපත අපිට දකින්න බෑ. ඒක අපි විශ්වාසයෙන් සම්මා දිට්ඨිය තුළ තුනුරුවන් ගැන විශ්වාසයෙන් පිළිගෙන ඒ මාර්ගයේ ගමන් කරන්නට ඕන. හැබැයි මතක තියාගන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් දකින්න නැති දෙයක් කොහොමද අපි විශ්වාස කරන්නේ? පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන්නේ මැරෙනකම් විශ්වාසය මතම රැඳිලා තියෙන එකක් නෙමෙයි. එයා විශ්වාසයෙන් සද්ධාවෙන් ධර්මයට පැමිණෙනවා. හැබැයි එයා ධර්ම මාර්ගේ වඩාගෙන යනකොට ඒ සද්ධාව විශ්වාසය ඉක්මවා ගිහිල්ලා ප්‍රත්‍යක්ෂයක් හැටියට ඒ විශ්වාසයෙන් පිළිගත්ත දේ තමා තුලින්ම ප්‍රත්‍යක්ෂ කරගන්න. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ටත් පෙන්වන එක උන්වහන්සේට පමණ, උන්වහන්සේ විතරක් මම කියන දේ විතරක් ඔබ පිළිගත යුතුයි. ඒක මට විතරක් පහළ වෙයි. එහෙම එකක් නෑ මේ ධර්මයේ. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට පෙන්වුවා මෙන්න ක්‍රමය. භාවනා කරලා චුතූපපාත ඥානෙ උපදවා ගන්න. ඒ චුතූපපාත ඥානෙ උපදවා ගත්තට පස්සේ සත්වයන් කර්මානුරූපීව චුත වෙන ආකාරයත් උපත කරා යන ආකාරයත් දකින්න නුවණ චතුප්පාත ඥානෙ. අන්න ඒ තුලින් ශ්‍රාවකයන්ටත් දකින්න පුළුවන් කෙනෙක් මැරුණට පස්සේ උපත කරා යන ආකාරය. දැන් පින්වතුනි ඔබ හිතන්න ඔබ වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්,
රෝහලක වැඩ කරන වෙනත් රෝහල් සේවිකාවක් වෙන්න පුළුවන්. ඔබේ ජීවිතය තුළ ඔබ බොහෝ දෙනෙක් මිය යනවා මරණාසන්න අවස්ථාව ඕන තරම් දැකලා ඇති. වෛද්‍යවරයෙක් වේවා කෙනෙක් මැරුණා කියලා නිගමනයකට එන්නේ අපි සාමාන්‍ය අපි දන්නවා හුස්ම වැටෙනවද කියලා බලනවා හුස්ම නතර වෙලාන. ඊළඟට නාඩි අල්ලලා බලනවා ඇගේ නාඩි වැටෙනවද මේ හදවත නතර වෙලාද ලේ ගමන නතර වෙලාද. එතකොට මේ වගේ ලක්ෂණ කීපයක් ඔස්සේ කෙනෙක් නිගමනයකට එනවා මෙයා මැරිලා එයා මැරුණ කියලා. හැබැයි ඒ කාටවත් එයාගේ විඤ්ඥාණ චුත වෙච්ච හැටි කර්මාණ රූපිය උපත කරාගිය හැටි ඒක දැක්කද ඒක දකින්න බෑ. බාහිරින් හුස්ම වැටෙන එක නතර වුණා හදවත නතර වුණා මෙන්න මේ වගේ ලක්ෂණ ටිකක් ඔස්සේ අපි මේ රූපයේ සතර මහා ධාතුන්ගෙන් හටපත්ත රූපේ තුළ එයාගේ මරණය අපි දැක්කට එයාගේ විඤ්ඤාණය මරණයත් එක්ක මේ ශරීරය අතහැරලා මේ ශරීර කූඩු අතහැරලා විඤ්ඤාණය චුත වෙලා ගිය ආකාරය කර්මානුරූපී උපත කරා ගිය ආකාරය සාමාන්‍ය කෙනෙකුට දකින්න බෑ. ඒක දකින්න පුළුවන් චුතූපපාත ඥාණි උපදවාගත් කෙනෙකුට. බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන් බොහෝ පිරිසක්ගේ ඥාණි උපදවාගත්. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේ උන්වහන්සේගේ ශ්‍රාවකයන්ටත් භාවනා කරලා ඒ නුවණ ඇති කරගෙන ඒ ප්‍රත්‍යක්ෂ අවබෝධය ඇති කරගෙන ඒ දේ තමා තුළින්ම ප්‍රත්‍යක්ෂයක් හැටියට දකින ක්‍රමය බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දීලා තියෙනවා. එහෙමනම් ඕපපාතික උපත නිරේ නිරිසතුන් ඕපපාතික උපදින ආකාරය විශ්වාසයෙන් පිළිගන්න කෙනා ලෞකික සම්මාදිට්ඨිය 10 වෙනියට අවසානයට කතා කරනවා කර්ම කර්මඵල විශ්වාසයෙන් මෙලෝ පරලෝ පිළිගැනීම ඕපපාතික උපත පිළිගැනීම මෙන්න මේ පිළිගැනීම් ටිකත් එක්ක එයා බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි උන්වහන්සේගේ අවබෝධයයි මේ විශ්වාස කරන්න පිළිගන්න. එහෙම පිළිගත්ත කෙනා තමන්ගේ නුවණින් ජීවිතය අවබෝධ කරලා ප්‍රකාශ කරන ශ්‍රමණක් බ්‍රාහ්මණවරු ලෝකෙ පහළ වෙනවා කියලා පිළිගන්නවා. ඒ කියන්නේ බුදුහාමුදුරු ගුරු උපදේශ රහිතව මේ ධර්මය අවබෝධ කරලා ලෝකෙට දේශනා කරන බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වය පිළිගන්න. පිළි අරගෙන තමයි බුද්ධං සරණං ගච්ඡාමි කියලා අවබෝධයෙන් බුදුන් සරණ යන. උන්වහන්සේගේ ධර්මයේ සඳහන් කර්ම කර්මඵල පින්පව් කුසල අකුසල අපාය දිව්‍ය ලෝක මේ ගැන පිළිගැනීම තුළ තමයි ධම්මං සරණං ගච්ඡාමි කියලා ධර්මයේ සරණ යන. ඊළඟට මේ මාර්ගයේ වඩලා ප්‍රතිඵල ලැබපු ඒ ධර්මයේ සඳහන් කාරණා ප්‍රත්‍යක්ෂ කරගත් ශ්‍රාවකයන් උන්වහන්සේවත් මම උන්වහන්සේලා මම පිළිගන්නවා උන්වහන්සේලා සරණ යනවා සංඝං සරණං ගච්ඡාමි කියලා ඒ ශ්‍රාවක සංඝ පිරිස සරණ යන. අන්නේ කිනා තමයි අවබෝධයෙන් තිසරණයට එන කියලා. එහෙමනම් පින්වතුනි මතක තියාගන්න බෞද්ධ නමින් හිටියත් බෞද්ධ පවුලක ඉපදුනත් අවබෝධයෙන් තිසරණයට එනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. ඒ නිසා වර්තමාන සමාජයේ බොහෝ පිරිසක් අපාය දිව්‍ය ලෝක පිළිගන්නේ නැති පුහු තර්ක විතර්ක තුළ තමන්ගේ හිතට එන දේ විතරක් හරි කියලා හිතාගෙන තමන්ගේ මත තුළ පිහිටලා තර්ක කර කර ඉන්නවා. ඒකේ ස්වභාවය තමයි ඔවුන්ට මෙලව පරලෝ පිළිගැනීමක් නැහැ. ඔවුන් ධර්මයේ පිළිගන්නේ. අපි බෞද්ධ තමයි කියලා නමට කිව්වට ඔවුන්ට තිසරණී ගැන සද්ධාාවක් නැහැ. ධර්මයේ ගැන සද්ධාාවක් නැහැ. පින්වතුනි එදා මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා මේ අපාය ගැන දේශනාව කරේ උපතින් බෞද්ධ වෙච්ච සමාජයකට නෙමෙයි. පුංචි කාලේ ඉඳන් බුදුහාමුදුරන්ට බුදුගුණ කියලා වන්දවකු පන්සිල් සමාදන් කරවකු පින්පව් කුසල් අකුසල් අපාය දිව්‍ය ලෝක මේවා ගැන අහලා විශ්වාස කරපු සමාජයකට නෙමෙයි මිහිඳු මහරහතන් වහන්සේ මේ දේවදත්ත සූත්‍රයේ මුලින්ම බණ කියන්න පටන් ගත්තේ. එහෙමනම් අපිට පේනවා මිහිඳු මහරහතන් වහන්සේ මොනතරම් දක්ෂ ධර්ම කථිකයන් වහන්සේ නමක්ද. සාමාන්‍ය මිනිසයන්ට එදා රජතුමා ආරාධනා කරද්දී ස්වාමීනි මේ මගේ රටවැසියා මේ අයට මේ උතුම් ධර්මයේ දේශනා කරන සේක්වා කියලා මේ වගේ පරම ගාම්භීර දේශනාවකින් දේශනාව ආරම්භ කරලා
අපාය ගැන මිනිස්සුන්ට විශ්වාසය සද්ධාව ඇතිවෙන විදිහට මේ දේශනාව කරන්න. පිංහතුනි එදා දේවදූත සූත්‍රයේ මිහිඳු මහරහතන් වහන්සේ බණ කියලා අවසන් වෙනකොට 500ක් දෙනා උතුම් මාර්ගඵල ලැබුවා කියලා අපේ ඉතිහාසය තියෙනවා. එහෙමනම් අපිට පේනවා මේ අපාය ගැන දේශනා කරපු දේශනාව අපාය ගැන කිසිම අහලවත් නැති සාමාන්‍ය මිනිස්සයන්ට විස්තර කරලා ශ්‍රද්ධාව ඇති කරවල බණ කියලා ඒ දේශනා කරපු දේශනාව අවසානයේ 500ක පිරිසක් මාර්ගඵල ලැබුවා නම් මිහිඳු මහරහතන් වහන්සේ මොනතරම් දක්ෂ විදිහට මේ දේශනාව දේශනා කරන්න ඇත්ද? ඉතින් අද අපි ඒ උතුම් දේශනාව මේ දේවදූත සූත්‍රයේ මජ්ක්‍ධිම නිකාය සඳහන් වෙන මේ දේශනාව ගැන ඔබට මේ අපාය ගැන සඳහන් කාරණා කීපයක් ඔබට සද්ධාව ඇති වෙන විදිහට ඔබේ තියෙන සැක සංකා දුරු වෙන හැටියට ඔබට කියලා දෙන්නයි මේ දේශනාවදී අපි උත්සාහ කරන්නේ. මේ ධර්ම දේශනාවදී ඔබ මුලින්ම මතක තියාගන්න ඕන කාරණය දේවදූත සූත්‍රය කියන්නේ මජ්ක්‍ධිම නිකාය සඳහන් බුදුහාඳුනගේ මධ්‍යම ප්‍රමාණි දේශනා සඳහන් මේ ධර්ම ග්‍රන්ථයේ ඇතුළත් වෙන දේශනාව. මේ දේශනාවේ සඳහන් මේ දේශනාව අවසානයේ ඔබට මජ්ක්‍ධිම නිකාය දේශනා පොත අරගෙන දේවදූත සූත්‍රය කියවන්න පුළුවන්. මේ දේශනාව අවසානයේ හොඳට මතක තියාගන්න බුදුහාඳුන නැවත නැවත ශ්‍රාවකයන්ට අවධාරණය කරලා පෙන්වන කාරණයක් තියෙනවා. ඒ තමයි තංකෝ පන අහම් භික්කවේ ඥාඤ්ඤස්ස සමනස්සවා බ්‍රාහ්මනස්සවා සුත්තා වදා අපිච යදේව මේ සාමඤ්ඤාතං සාමං දිට්ඨින් සාමං විදිතං තමේවාහං වදා. ඒකේ තේරුම තමයි මහණෙනි තථාගතයන් වහන්සේ මේ දේශනාව කරන්නේ වෙන කිසිම ශ්‍රමණයකින් කාගෙන්වත් අහගෙන කරන දේශනාවක් නෙමෙයි. බ්‍රාහ්මනස්සවා කිසිම බමුණේ බ්‍රාහ්මණේ ශ්‍රමණක් බ්‍රාහ්මණයකින්වත් කාගෙන්වත් කිසිම කෙනෙක් දෙවියෙක් බ්‍රාහ්මණයකින්වත් අහලා කරන දේශනාවක් නෙමෙයි. එහෙමනම් මේ කාගෙන්වත් අහලා මෙන්න මෙහෙම අපාය කියලා එකක් තියෙනවා මම මෙහෙම අහගත්තා මෙන්න මෙහෙම මෙහෙම කියලා මේ කාගෙන්වත් ඇහුවා කියලා කවුරුවත් පිට තියලා කරන දේශනාවක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපිච යදේව මේ සාමඤ්ඤාත මහණෙනි තථාගතයන් වහන්සේ මේ දේශනා කරන්නේ තමන් විසින්ම අවබෝධ කරගෙනමයි. සාමන් දිට්ටි තමන් වහන්සේ බුදු ඇසින් දැකලාමයි මේ දේශනා කරන්නේ. සාමන් විදිත තථාගතයන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කරගෙනමයි මේ දේශනා කරන්නේ. තමේවාහං වදා මහණෙනි තමන් වහන්සේ විසින් අවබෝධයෙන්මයි මේ දේශනාව කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට අවධාරණයෙන්ම දේශනා කර. ඒකට හේතුව බොහෝ පිරිසකට දැන් ඔබට උනත් මේ දේශනාව මේ කරුණු අපාය ගැන අපායට නිරිසත්වයක් වැටුණට පස්සේ අපාය තුල දුක් විඳින ආකාර මේ කරුණු ඇහෙනකොට නොයෙක් හිතේ ඔය කොහෙද ඔය අපාය තියෙන්නේ කවුද දැක්කේ කොහොමද කොහොමම පිළිගන්නේ ඕක නිකන් බය කරන්න කිව්වා වෙන්න බෑද මිනිස්සුන් අකුසල් වලින් වළක්වන්න නිකන් අර සාමාන්‍ය සමහර පන්සල් වල තියෙන අපාය චිත්ත සිතුවම් දරුවන්ට පෙන්නකොට කියනවා මින් කටුයි මුල් ගහ ඔය ලෝදිය පොවනවා ඔය තමයි අකුසල් කරාට පස්සේ ඔහොම කියලා ඊළඟට ඒ අයම සමහරු කියනවා ඔව්වා ඉතින් ඔහොම ඇඳලා තිබ්බට ඔය වැරදි කරන එක වළක්වන්න ඔයි මිනිස්සු බය කරවන්න ඔයි කියන්නේ ඔහොම ඒව නැහැ කියන. එතකොට ඔය වගේ එක එක මතවාද ඕන තරම් සමාජය තුල පහළ ඇත. බලන්න බුදුරජාන් වහන්සේ මේ දේශනාව කරන්නෙම මහණෙනි තථාගතයන් වහන්සේ මේ අපාය ගැන මේ දේශනාව කරන්නේ කිසිම ශ්‍රමණේ බ්‍රාහ්මණේ කාගෙන්වත් අහලා කරන දේශනාවක් නෙමෙයි. අපිච යදේව මේ සාමඤ්ඤාත තථාගතයන් වහන්සේ අවබෝධයෙන්මයි මේ දේශනාව කරන්නේ. සාමං දිට්ඨින් සාමං විදිතා තථාගතයන් වහන්සේ දැකලමයි මේ දේශනාව කරන්නේ ප්‍රත්‍යක්ෂ කරගෙනමයි මේ දේශනාව කරන්නේ කියලා බුදුරජාන් වහන්සේ වදාගා. ඒ නිසා පින්වතුනි මේ දේශනාවේ අපාය ගැන සඳහන් කාරණා ඔබ සද්ධාවේ බුදුරජාණන් වහන්සේ ගැන උන්වහන්සේගේ අවබෝධඥානය ගැන සද්ධාවේ මේ දේශනාව පිළි අරගෙන සද්ධාවෙන් ඔබ තේරුම් ගන්නට ඕනේ මෙන්න මේකයි සසරි ස්වභාවය. අපි කොච්චර අපායවල වැටිලා ඇද්ද
ඔය අපායම කොච්චර දීර්ඝ සංසාර ගමනේ සතර අපාය මහගෙදර කරගෙන ආපු ගමන. හැබැයි දැන් එතනින් මිදලා ඉන්න වෙලාවක් නිසා ඒ අතීත මතක අපිට නැති වෙලා තියෙනවා. හැබැයි යම් දවසක ඔබ භාවනා කරලා පුබ්බේ නිවාසානුස්සති ඥානෙ පෙර ජීවිත දකින්න නුවණ ඇති කර ගන්න පුළුවන් වුණොත්, එහෙම නැත්නම් චතුප්පාත ඥානෙ සත්‍යෙක් මැරුණට පස්සේ කර්මානුරූපී උපදින ආකාරය දකින්න නුවණ ඇති කර ගන්න පුළුවන් වුණොත්, අන්න එදාට ඔබ දකීවි බුදුහාඳුරන්ගේ දේශනාව අහලා මං එදා පිළිගත්තට අද මං මාතුලින්ම මේ සත්‍ය දකින්වනේ කියලා. අන්න එතෙක් මේ දේශනාවන් සැක නොකර ඔබට නොතේරුණාට මේ ලෝකයේ මේ විශ්වය තුළ මේ වගේ ස්වභාවයක් පවතිනවා කියන එක තේරුම් ගන්න මේ දේශනාව සද්ධාවෙන් ශ්‍රවණය කරන්න. පින්වතුනි, මේ දේශනාවේ මුල් කාරණා ටික මම කෙටියෙන් ඔබට විස්තර කරන්න බහලා තිනවා. කෙනෙක් අකුසල් කරලා මැරුණට පස්සේ බුදුහාඳුරු පිනවා යථාබතං නික්ඛිත්තෝ එවන් නිරේ. ඔළුවේ තිබ්බ බරක් බිම තාතෑරියා වගේ මෙහෙන් චුත වෙනකොටම නිරේ පහළ වෙනවා. අකුසල් කරපු කයෙන්, අකුසල් කරපු වචනෙන්, අකුසල් කරපු මනසින්, අකුසල් කරපු ආර්යයන් වහන්සේලාට නිিন্দা පහස කළ, ආර්ය උපාද කරලා මිත්‍යා දෘෂ්ටියේ බැසගෙන අකුසල් කර කර හිටපු කෙනෙක් නිරේගාමි අකුසල් රැස් කරලා අපායට කර්ම හැදිලා තිබුණොත් මරණ මංචකේ නින්දෙන් පිබිදියා වගේ මෙහෙන් චුත වෙනකොට, මෙහෙන් පණ ටික යනකොටම අපාය පහළ වෙනවා සැනි. චිත්තක්ෂණයයි කියන වෙනස ඒ තරම් වේගේ. යථාබතං නික්ඛිත්තෝ එවං නිරේ කියන හිසේ තිබ්බ බරක් අතහැරිය වගේ අපාය පහළ වෙනවා. එතකොට අපාය පහළ වෙනවා කියන්නේ එකපාරට අපාය ඇතුලේ නිකන් පහළ වෙච්ච ගමන්ම වද දෙන්න පටන් ගන්න ඕනේ නෙමෙයි. මේ දේශනාවේ සඳහන් වෙන්නේ අපායට ඇදිලා යන කෙනා සාධාරණ විනිශ්චයක් තුල තමයි ඇතුළට යොමු වෙන්නේ. යම රජුරෝ කියලා පුද්ගලයෙක් කියලා සඳහන් වෙනවා. අපායේ පාලකය හැටියට කර්මානුරූපිය පහළ වෙන කෙනෙක්. එතකොට මේ යම රජුරෝ ඉදිරියට මේ පුද්ගලයා ඉදිරිපත් වෙනකොට ඔහු ඉදිරිපත් කරනවා යමපල ඔහු අල්ලගෙන. ඒ වගේම ඔහු කරපු අකුසල් යම රජුරු ඉදිරියේ කියා හිටිනවා. යම රජතුමනි, මෙන්න මේ පුද්ගලයා මේ වගේ අකුසල් කළා, මේ වගේ පවකම් කළා, මේ විදි අකුසල් කරපු කෙනෙක් මොහුට සුදුසු දඬුවමක් පමුණවන්න කියලා යම රජුරුවන්ට කියනවා. ඒ වෙලේ යම රජුරුව කියපු ගමන් පිළි අරගෙන එහෙනම් දඬුවම් කරන්න කියලා ඇතුළට යවනවා නෙමෙයි. අවස්ථා පහකදී ඔහු බේර ගන්න පුළුවන්ද කියලා කරුණු පහකදී සිහිපත් කරවලා නැවත නැවත විමසනවා. නුඹට මේ පවකම් කරනකොට මේ විදිහටවත් හිතුන්නේ නැද්ද? මම මේ කරන දේ හොඳ නෑ, මේක වැරදි, මම මේකෙන් වළකින්න ඕනෑ කියලා නුඹ හිතුවේ නැද්ද කියලා මතක් කරෝ. පළවෙනි දේව දූතයා දැක්කද? දෙවෙනි දේව දූතයා දැක්කද? තුන්වෙනි දේව දූතයා දැක්කද? හතරවෙනි දේව දූතයා දැක්කද? නුඹ පස්වෙනි දේව දූතයා දැක්කද කියලා මතක් කරෝ. එතන දේව දූතයා කියලා කියන්නේ අකුසල් කර කර ඉන්න කෙනෙකුට අකුසලෙන් මිදෙන්න හේතු වෙන කාරණාව. එතන අහනවා එදාම ඉපදිච්ච පුංචි දරුව දුක් විඳිනවා දැකලා නැද්ද? අඬාගෙන මල මුත්‍ර ගොඩේ කෑක ගහ ඉන්නවා දැක්කා කියලා. එතකොට නුඹට හිතුන්නේ නැද්ද මමත් ඉපදීපදි සංසාරේ යන කෙනෙක්, මමත් මේ වගේ උපතක් උරුම කරගෙන සසර යන කෙනෙක්, ඒ නිසාවත් අකුසල් කරන්න හොඳ නැහැ කියලා හිතුන්නේ නැද්ද? අනේ මට බැරි වුණා කියලා, මට ඕක තේරුම් ගන්න බැරි වුණා කියලා. එතකොට යමරජ්ජුරු සිහිපත් කරන ඉම්බා පුරුෂය, නුඹ මේ අපායට ආවේ නුඹේ අම්මා කරපු කර්ම ගෙවන්නව නෙවෙයි, නුඹේ තාත්තා කරපු අකුසල් ගෙවන්නව නෙවෙයි, නුඹේ ඥාතියෙක්, නෑයෙක්, යාළුවෙක්, හිතවතෙක් කරපු කර්ම ගෙවන්න මෙහි ආව නෙවෙයි. නුඹ විසින්ම කරගත් මේ අකුසල් නිසා අපායට ආවේ කියලා ඔන්න සිහි කරලා දෙන්න. තමන් කරපු කර්මෙ තමන්ට පස්සරයක් සිහි කරෝ. දෙවනි පාරක් ඔය විදිහට මතක් කරනවා නුඹ මනුස්ස ලෝකේ දැක්කේ නැද්ද? වයසට ගිහිල්ලා එක තැන මල මුත්‍ර කරගෙන කුදු ගැහිලා දත් වැටිලා හම රැටි වැටිලා දුක් විඳින මිනිස්සු දැක්කා කියලා. එතකොටවත් නුඹට හිතුන්නේ නැද්ද මමත් වයසට යන කෙනෙක්, මමත් ඔය වගේම ජරා ජීර්ණ වෙන ශරීරයක් ඇති කෙනෙක්, මේ වගේ අකුසල් කරන්න හොඳ නැහැ කියලා නුඹ හිතුවේ නැද්ද? අනේ මට ඔක තේරුම් ගන්න බැරි වුණා කියලා දෙවනි වතාවෙ සිහි කළ දෙනවා. නුඹ මේ අපායට ආවේ නුඹේ අම්මා තාත්තා කරපු කර්ම ගෙවන්න නෙමෙයි,
නුබේ නෑදැයෙක් දරුවෙක් ඥාතියෙක් කවුරුත් කරපු කර්මගෙවන්නාව නෙමේ නුඹ විසින්ම කරපු මේ අකුසල නිසා අපායට ආවේ කියලා සිහි කරලා දෙනු. තුන්වෙනි පාර අහනවා, නුඹ මනුස්ස ලෝකෙ දැක්කේ නැද්ද? ලෙඩ හැදිලා නොයෙක් ලෙඩ රෝග හැදිලා දුක් විඳින මිනිස්සු, සමහරු පණ පිටින් පණෝ ගහපු අය කෑ ගහනවා විලාප දෙනවා, මිනිස්සු ලෙඩ රෝග ඉදිරියේ මොනතරම් දුක් විඳිනවද? හොඳ කරන්න බැරි ලෙඩ හැදිලා මොන තරම් මිනිස්සු ලෙඩ රෝග වලින් දුක් බලන ඉස්පිරිතාලයකට ගිහිල්ලා ඇවිදලා. එතකොටවත් නුඹට හිතුන්නේ නැද්ද මමත් ලෙඩ වෙන කෙනෙක්, මමත් ලෙඩ වෙන ශරීරයක් දරාගත්ත කෙනෙක්, මේ වගේ අකුසල් කරන්න හොඳ නැහැ කියලා හිතුවේ නැද්ද කියලා අහන. එතකොට අර අපායට ගිය කෙනා බොරු කියන්න බෑ, තමන්ගේ හෘද සාක්ෂියට එකඟවයි එතනදී, අසරණ වෙයි. අනේ මට ඕක තේරුම් ගන්න බැරි වුණා කිය. තුන්වෙනි පාරට සිහිපත් කරනවා, නුඹ මේ අපායට ආයි නුඹේ අම්මා තාත්තා කරපු කර්ම ගෙවන්න නෙමෙයි, නුඹ විසින් කරපු මේ වගේ අකුසල් නිසායි කියලා අකුසලේ මතක් කරලා දෙනවා. ඊළඟ පාර අහනවා, නුඹ දැකලා නැද්ද මැරිච්ච අය? මැරිලා දවසක් දෙකක් තුනක් දින කීපයක් කුණු වෙලා පණුව ගහන ඉදිමිච්ච මුත ශරීර ඕන තරම් දැක්ක කියලා. එතකොටවත් නුඹට හිතුන්නේ නැද්ද මමත් මැරෙන කෙනෙක්, මමත් මරණය උරුම කරගත්ත කෙනෙක්, මේ වගේ අකුසල් කරන්න හොඳ නෑ කියලා හිතුවේ නැද්ද? අනේ මට ඕක තේරුම් ගන්න බැරි වුණා කියලා. බලන්න අද සමාජෙ කොච්චර නම් ඔය වගේ අය ඉන්නවද? ලෙඩ වෙලා සමහරු මැරෙන්න වැටෙනකොට තේරෙන්නේ, සමහරුන්ට එහෙම තේරෙන්නේ නැත්නේ, අපායට ගියාට පස්සේ තමයි තේරෙන්නේ. අනේ මට ඒක කරගන්න බැරි වුණා කියලා. ඊළඟට පස්වෙනි වතාවේ අහනවා, අකුසල් කරලා වැරදි කරලා රජ්ජුරුවන්ට අහුවෙලා රාජ දනුවන් විදිහට මිනිස්සු දැකලා නැද්ද? ඒ කාලේ දස වදේ කියලා වද දෙනවා, දඬුවම් දෙනවා, පණ පිටින් අතපය කපනවා, යටිපතුල ඉඳන් හැම ගලවනවා, ඇත්තුලව පාගවනවා, උල තියනවා, වන ඉස්ස රජවරු දීලා තියෙන දඬුවා. එහෙම මිනිස්සුන්ට දඬුවම් දෙනකොටවත් හිතුන්නේ නැද්ද මම මේ වගේ පවකම් වැරදි කරන්න හොඳ නැහැ, අනේ මට ඕක තේරුම් ගන්න බැරි වුණා කියලා. බලන්න පස්හැරයක් තමන් කරපු අකුසලයේ සිහිපත් කරවලා යම රජුරු නිහඬ වෙනවා. ඊට පස්සේ තමයි යමපල්ලෝ නිරිසත්ත්වයව ඇතුළට ඇදලා අපායේ ඉපදිච්ච කෙනාව අපාය ඇතුළට ඇදලා ගන්න. ඔන්න ඔය විදිහට මේ දේවදූත සූත්‍රයේ අපායට යන කෙනෙක් අපායේ දොරටුව ළඟදී යම රජුරුගේ විනිශ්චයකට ලක් වෙන ආකාරය ගැන සඳහන් වෙනවා. අපි බලමු මේ දේශනාවේ සඳහන් කාරණා කීපයක්. මේ අපාය ඇතුළට ඇදලා ගත්තට පස්සේ දැන් මේවා ඔබට සමහර වෙලාවට හිතේ මේ කරුණු කියනකොට මෙහෙම නේද අපාය ස්වභාවය කියලා ඔබට හිතේ මවාගෙන ඔබට මේ කරුණ වලින් ඔබට මේක දකින්න බැරි වුණාට මේක තමයි අපාය ස්වභාවය. එතකොට මේ තුල ඔබත් අර අපායට ගිහිලා යම රජ්ජුරුව සිහිපත් කරන අනේ මට සිහි කරගන්න බැරි වුණා කියනවට වඩා මේ අපායේ ස්වභාවය තේරුම් අරගෙන යමෙකුට පුළුවන් නම් පින් කුසල් වඩා ගන්න, අකුසලෙන් වළකින්න, කුසල් වඩා. බුදුහාඳුරු පෙන්නන්නේ කොයි තරම් පවකම් කර කර ප්‍රමාද වෙවි හිටපු කෙනෙක් වුණා යම් මොහතක ධර්මී පිහිටලා අකුසලෙන් වළකිනවාද වලාකුලින් මිදිච්ච පුණු සඳක් වගේ, ඒ මොහොතේ ඉඳන් එයාගේ ජීවිතයේ ධර්මයේ තුල බැබලෙන්න පටන් ගන්නවා කියලා. ඒ නිසා ඔබ අද ඉඳන් මේ මොහොතේ ඉඳන් මේ දේශනාව අහපු තැන ඉඳන් හරි ජීවිතේ වෙනස් කරගන්න උත්සාහ ගන්න අකුසල්වලම යෙදී ඉන්න කෙනෙක් නම්. පින්තුනේ මේ දේශනාවේ සඳහන් වෙනවා අපායට ඇදලා ගියාට පස්සේ අර අපාය ඇතුළට ගත්තට පස්සේ යමපල්ලු කරන්නේ ගිනිගෙන දිලිසෙන පොළවක උඩුබැලි අතට දාලා උල් පහක් අණිනවා කියනවා. අත් දෙකටයි කකුල් දෙකටයි පපුවටයි උල් පහක් ඇනලා උඩුබැලි අතට දාලා තියෙනවා. එතකොට මේ ස්වභාවයත් එක්ක මේ අපායේ ස්වභාවය ඔබ තේරුම් ගන්න ඕනේ. මේ ඕපපාතිකව පහළ වෙන ශරීරය මිනිසෙකුට නම් උලකින් අණේකට ලේ ගිහිල්ලා මැරෙනවා. හැබැයි මේ අපායේ සත්වයන් මොනතරම් වද දුන්නත් මුළු ශරීරෙම ගිනිගෙන පිච්චිලා අළු වෙලා වැටෙනවා. ආයි පහළ වෙනවා මේ විදිහට. හිස්මුදුනේ ඉඳන් පාදාන්තේටම ශරීරේ කොටසින් කොටස කපලා කපලා ඒ වේදනාව දැනෙනවා. කෑ ගහනවා, විලාප ද ලෝදිය පොනවා, ගිනි ගුලි කිල්ලනවා, ශරීරේ
බඩවැල් ඇතුළෙන් ගිහිල්ලා ඒවා ශරීරයේම පිච්චීගෙන යනවා ගිනි පෝලුවක්. හැබැයි ආයෙමත් අර කලින් විදිහටම පහළ වෙනවා. ඒ තමයි ඕපපාතික ශරීරයේ ස්වභාවය. අකුසලයේ ගෙවල අවසන් වෙනකන් චුත වීමක් නැහැ. එතකොට මේ විදිහට අපායේ ගිනිගෙන දිලිසෙන යකඩ උල් ඇනලා දා එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි ලක්ෂ ගණන් අපායට ඇදිලා ගිය කෝටි ගාණක් මේ වගේ අපාය තුල කෑඟ ගහ විලාප දිවි දුක් විඳින බේර ගන්න කෙනෙක් නැහැ. හැමෝගෙම විලාප හඬ තමයි ඇහෙන්නේ. එතකොට මේ විදිහට බොහෝ කාලයක් සමාලලාට මනුස්ස ලෝකේ කාලෙන් ගත්තොත් අවුරුදු දහස් ගාණක් අපායේ මේ උල් වලින් ඇනලා ගිනිගෙන දිලිසෙන යකඩ පොළොක ඒ තැනම මෙරි මෙරි ආයමත් ඒ විදිහටම පහළ වෙනවා. ඒ වේදනාව විදිහට පිච්චිලා වේදනාව විඳලා ආයිත් ඒ විදිහට පහළ වෙලා ඒ වේදනාව විඳිනවා. එතකොට මෙහෙම දුක් විඳලා විඳලා ඊට පස්සේ යමපල්ලෝ මේ උල් ගලවලා ඇදලා ගන්න. අරගෙන උඩුබැලිය අතර කකුල් දෙකෙන් අල්ලගෙන වෑයකින් සම්මස් නහර ඇට අස්ති දක්වාම රැහැගෙන රැහැගෙන යනවා. එතකොට මේ තමයි කර්ම විපාකයක් අකුසලයක් වේදනාවක් විඳින ආකාරය. මේ අර නිරිපල්ලෝ දැන් කෙනෙකුගේ හැම මාස් නහර මේවා වැයකින් රැහැගෙන රැහැගෙන යනවා. එතකොට මේ විදියට රැහැලා රැහැලා වීසි කරනවා කියනවා ගිනිගෙන දිලිසෙන යකඩ පොළොවකට. ඔබ හිතන්න හැම ගලවනකොට ශරීරයේ මාස් පණ පිටින් කපනකොට යම් වේදනාවක් ඇති වෙනවාද? ඒ වගේම වේදනාවකින් කෑ ගහනවා විලාප දෙනවා වෙනසක් තියෙන මැරෙන්නේ. ඒ වේදනාව විඳලා විඳලා ආයෙමත් වීසි කරද්දී අර ඇට සැකිල්ල වගේ ශරීරයේ ටික වෙලාවකින් ආයෙමත් අර විදිහටම පහළ වෙනවා. එතකොට යමපල්ලෝ ආයෙමත් ඔහු ඇදලා ගන්නවා කියලා. අරගෙන හිස් මුදුනේ පැත්තෙන් අල්ල ගන්න, ඔළුව පැත්තෙන් අල්ල ගන්න, කලින් කකුල් දෙක පැත්තෙන්. ඔළුව පැත්තෙන් අල්ලගෙන හිසේ ඉඳන් හැම ගලවන. මස් ටික රහිනවා, නහර වැල් ටික ගලවනවා, ඇට සැකිල්ලටම රැහැගෙන රැහැගෙන යනවා. එහෙම රැහැලා ඒ වේදනාව දැනෙන කෑ ගහනවා විලාප දෙනවා ඒ වේදනාව විදිනවා. ආයෙමත් වීසි කරනවා ගිනිගෙන දිලිසෙන පොළොවකට. එතකොට මේ විදිහට බොහෝ කාලයක් යමපල්ලෝ අල්ලගෙන වද දෙනවා කියන මතක තියාගන්න. වෙනසක් තියෙන්නේ කොච්චර කෑ ගැහුවත් විලාප දුන්නත් බේරගන්න කෙනෙකුත් නැහැ. එතනින් කර්මය ගෙවිලා අවසන් වෙනකන් චුත වෙන්නෙත් නැහැ. ආය ආය ඒකෙම ශරීරේ පහළ වෙවි ඒ දුක ආය ආයමත් විඳිනවා කර්මය ගෙවිලා අවසන් වෙනකන්. එතකොට මේ වගේ අවසානයේ ගිනි අඟුරු පර්වතයකට ගිනිගෙන දිලිසෙන ගිනි අඟුරු පර්වතයක් තියෙනවා කියලා. ගිනියල් මේ පර්වතයට කස පහර වලින් ගගහ පන්නනවා කියලා. එතකොට යමපල්ලෝ ගිනිගෙන දිලිසෙන කස වලින් ගහනකොට ඒ වේදනාවට කෑ ගගහ අර පර්වතයේ දිගේ දුවනවා. වෙන බේරෙන්න තැනක් නැහැ. අර ගිනිගෙන දිලිසෙන පර්වතයේ දිගේ කෑ ගගහ දුවනවා යමපල්ලෝ ගහන. එහෙම දුවගෙන දුවගෙන ගිහිල්ලා පනින්නේ කොහෙට හරි බේරෙන්න පනිනු. දැන් බලන්න සමහර ලාට ඔබ දැකලා ඇති ඔය මිනිස්සු වැරදි කරලා සමහරලාට පොලිසියෙන් පන්නනවා. සමහරලාට ගිහිල්ලා අනතුර ඕන දෙයක් වෙච්ච දෙයක් කියලා එක්ක ගඟට පනිනවා. අන්තිමට ඒකෙන් මැරෙනවා. කොහෙන් හරි මිනිහෙකුට ගන්න. පිටිපස්සේ පන්නන කවුරු හරි පන්නන හතුරු ටිකක් වෙඩි තියන්න හරි. කන්දකින් පල්ලෙහාට පනින ඕන දෙයක් වෙච්ච දෙයක් කියලා දුවගෙන ගිහිල්ලා පනිනවා. සමහරලාට ඉතනම වැටිලා මැරෙනවා. එතකොට මේ වගේ වද දෙනකොට කෑ ගහනකොට කෑක ගහ විලාප දිදී අර ගිනි අඟුරු පර්වතයේ දිගේ දුවගෙන ගිහිල්ලා පනිනවා. පනිනකොට වැටෙන්නේ ලෝකුඹ කියන නිරයකට වැටෙනවා කියන්නේ. එතනින් වැටෙන්නේ ලෝකුඹ නිරේ ස්වභාවය පෙන්නනවා. දැන් මේක මේ උපමාවකට කියන්නේ මේ නිරේ ස්වභාවය ඔබට තේරුම් ගන්න. විශාල මුට්ටියක් වගේ කියලා හිතන්න නිකන් ඒ විදිහට පිහිටපු ගිනිගෙන දිලිසෙන පෙන බුබුලු මතුවෙන නිරයක්. එතකොට මේකේ තියෙන ලෝදිය වගේ පෙන බුබුලු මතුවෙන නිරයක් තියෙනවා. එතකොට මේක සාමාන්‍ය ලොකු අගාධයක් වගේ වතුර පිරිච්ච හැබැයි ගිනිගෙන දිලිසෙන පෙන බුබුලු උඩට මතුවෙන තැනක් ලෝකෙම. මේකට පණින්නේ උඩින් පණිනකොට වැටෙන්නේ මේකට. ඒ වැටෙනකොටම අර ශරීරයේ අර රස්නෙට උණු වෙලා ශරීරේ පෙන ගුලියක් වගේ හැදෙනවා කියලා.
එදකොට අර පනින එක්කෙනෙ දෙන්නෙක් නෙමේ අර පාර්වතයේ දිගේ පන්නනකොට දහස් ගානක් අර යම පල්ලොන්ගෙන් බේරෙන්න්න කෑග ගහ දුවගෙන ගිහිල පනිනකොට රොත්ත පිටිින් වැටෙන්න්නේ මේ ලෝකුම නිරයට. එදකොට ඒකට වැටෙනකොට ඒ අයගේ ශරීර පෙන ගුලියක් වගේ ශරීරයක් බවට පත්වෙන. එහෙම පත්වෙනකොට ඒ ශරීරයා ලෝකුම නිරේ ටික 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 ඇතුළට ඇතුළට ගිහිල්ලා අඩිය වදින්න අවුරුදු දහස් ගානක් යනවා කියලා. ඊළඟට ටික ටික ඇවිල්ල උඩට එන්න අවුරුදු දහස් ගානක් යනවා. මේ අපාය තුළ බොහෝ කාලයක් අර අපායි පැහි පැමිණි ලෝකුම නිරේ එක්කෙනෙ දෙන්නෙක් නෙමේ දහස් ගානක් අපායි පැහෙන නිරි සත්‍යයක් මේ ලෝකුම නිරේ තුළ දුක් විඳිනවා කියලා. එතකොට මේවා මම දැකපු ඒවාවත් වෙන කවුරුත් දැකපු දේවල්වත් නෙමේ බුදුරජාණන් වහන්සේ බුදු වැසින් දැකපු දේවල්. මජ්ඣිම නිකාය දේවදූත සූත්‍රයේ සඳහන් වෙන මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා සාමාන්‍ය මිනිස්සුන්ට ජ්‍යොති වණේ දේශනා කරපු මුල්ම දේශනාව මේ සාමාන්‍ය මිනිස්සු ආරම්භය. අපාය ස්වභාවය. එතකොට බුදුරජාණන් වහන්සේ ඔබ මතක තියාගෙන මේ දේශනාව මම විස්තර කරත්ම ඔබට සිහිපත් කරා මේ දේශනාව අවසානයේ බුදුරජාණන් වහන්සේ අවධාරණින් අපිට පෙන්නවා මහණෙනි මේ දේශනාව කිසිම ශ්‍රමණයකින්වත් බ්‍රාහ්මණයකින්වත් කාගෙන්වත් අහගෙන කියන දෙයක් නෙමෙයි. සාමඤ්ඤාතං සාමං දිට්ඨිං සාමං විදිතං තථාගතයන් වහන්සේ තමන් වහන්සේ විසින් දැකලමයි අවබෝධ කරගෙනමයි ප්‍රත්‍යක්ෂ කරගෙනමයි මේ දේශනාව කරන්නේ කියලා බුදුහාඳුරු දේශනා කරා. එහෙමනම් අපි නොදන්න අපේ සීමාව අපේ පියවි ඇහෙන් දකින සීමාව අපි අපිට යම් දවසක දිවස් නුවණක් චුතෝපපාද ඥානයක් උපදවා ගත්තොත් මේ අපාය මෙහෙමනි මේ දේශනාව කොච්චර සත්‍යද කියලා එදාට දකින්න ලැබේ. එතකන් මේ දේශනාවල් බුදුහාඳුනගේ අවබෝධය තුළ පිහිටලා අපි සද්ධාවෙන් පිළිගත යුතු දේශන. එතකොට මේ විදිහට මේ ලෝකුම නිරේ බොහෝ කාලයක් අවුරුදු දහස් ගාන දුක් විඳලා දුක් විඳලා පැහිලා ඊළඟට එතනින් අර පෙන ගුලි වගේ ඉන සත්‍යයන් අල්ලලා වීසි කරනවා කියන මහා නිරේට. මහා නිරේ ස්වභාවය තමයි ඒක ගිනිගෙන දිලිසෙන යකඩ බිත්ති වලින් වගේ යුක්ත ශාලාවක් වගේ තැනකට තමයි වැටේ. එතකොට එක පැත්තකින් දොරක් විවර වෙනකොට විශාල ගිනි ජාලාවක් ඒ පැත්තෙන් එනවා. අර වැටිච්ච නිරි සත්‍යයන්ගේ සම්මස් නහර පිලිස්සීලා ශරීරයේ ඇට සැකිල්ල ගිනියම් වෙන මට්ටමට පිච්චෙනවා. කෑ ගහනවා විලාප දෙනවා චුත වෙන්නේ. මේ තමයි අපායේ ස්වභාවය. එතකොට මේ වගේ අර හතර පැත්තෙන්ම එන ගිනි ජාලාවල් වලින් පිච්චෙනවා. මේ අතර එක පැත්තකින් දොරක් ඇරෙනකොට මේ නිරි සත්‍යයන්ට හිතෙනවා මෙතනින් පැනලා බේරෙන්න පුළුවන් කියලා එක පැත්තකින් දොරක් ඇරිලා පේන. අර පිරිසම ඒ පැත්තට දුවගෙන යනකොට ඒ පැත්තෙන් විශාල ගිනි ජාලාවක් එනවා. එතකොට ගින්න කාගෙන වෙන බේරෙන්න අතක් නැහැ. ඒ පැත්තටම දුවගෙන යනවා එතනින් පැනගන්න. මිනිස්සු අනතුර දැක දැක ජීවිතේ බේරගන්න අනතුරට පණිනා ඉන්න. වෙන කරන්න දෙයක් විකල්පයක් නැතිම තැන. අර ගිනි ජාලාව විශාල ගිනි ජාලාවක් කාගෙන ඒ පැත්තට දුවගෙන යනකොට දොර ළඟටම යනකොට දොර වැහිලා යනවා. සම්මස් නහර පිලිස්සීලා ශරීරය ඇට සැකිල්ල ගිනියම් වෙනවා කියන චුත වෙන්නේ. එතකොට මේ ඕපපාතික සත්වයන්ගේ ස්වභාවය මේ අපේ ශරීර වගේ නෙමෙයි. ඒ නිසා අපේ ශරීර දිහා බලලා මේ දේශනාවල තියෙන දේවල් ඔබ ඔබේ නුවණින් ගලප ගලප තර්ක කරන්න යන්න එපා. ඕපපාතික ශරීරවල ස්වභාවය ඒකයි. එතකොට මේ විදිහට දොරටු කීපයක් විටින් විට විවර වෙනවා. හැබැයි මේ දොරටු දිහාට ඇදිලා යනකොට ඒ දොරට වැහෙන ඔහොම කාලයක් අවුරුදු දස දහස් ගාන මේ මහා නිරේ එහාට මෙහාට දුවලා 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 අවසානයක දොරටුවක් ඇරෙනවා. එතනින් පැනගන්න අවස්ථාවක් එනවා. අර ගින්න කාගෙන දුවගෙන ගිහිල්ලා පණිනකොට එතන වැටෙන්නේ බුදුහාඳුර පෙන්නනවා ගුහත නිරේ කියලා අපායකට වැටෙනවා. එතකොට ඒකත් තවත් වෙනස් විදිහේ දුක් විඳින අපාය. එතකොට මේ ගුහත නිරේ මේ නමේ සඳහන් වෙන මේ අපාය තුළ ඉන්නවා කියන පණුව වගේ සත්වයන් සම්මස් විනිවිදගෙන ගිහිල්ලා ඇට මිදුළු උරාගොන සත්.
එතකොට මේ වගේ පණුව වගේ පිරිච්ච අපායකට තමයි වැටෙන. දැන් බලන්න පිලිස්සීගෙන ගිහිල්ලා වැටෙනකොට මෙතනට ඒ අය වට කරගන්නවා අර ගූත නිරේ ඉන්න සත්‍ය සම්විදගෙන මස් විදගෙන ගිහිල්ලා ඇට මිදුළු ආහාර කරගන්නවා කියන මුළු ශරීරෙම වහගෙන සම්පූර්ණ කෙනෙක්ව වහගත්ත වගේ සත්තු ඒ ශරීරයේ තියෙන ඇටමිදුළු සම්මස් විදගෙන යනවා ඒ සත්වය. කෑ ගහනවා විලාප දෙනවා බේරගන්න කෙනෙක් නෑ බේරෙන්න අතක් නෑ. එතකොට මේ ගූත නිරේ තුළ මේ විදිහට දුක්විඳලා දුක්විඳලා පණුව වගේ සත්වයන් කියනවා සිවිය සිඳිනවා මස් සිඳිනවා සම සිඳගෙන ගිහිල්ලා නහර සිඳගෙන ගිහිල්ලා ඇටමිදුළු ආහාරයට ගන්නවා සිඳගෙන යනවා. එතකොට මේ විදියට බොහෝ කාලයක් මේ ගූත නිරය තුළ දුක්විඳලා දුක්විඳලා ඊළඟට උණුවලු නිරය කියලා තවත් අපායක් ගැන ඊළඟට තවත් තියෙනවා කුක්කුල නිරය කියලා අපායක් ගැන ඊළඟට කටුයි මුල් වනේද අන්න අපි ඔය චිත්‍රවල ඔබ දැකලා ඇති අර උල් තියෙන කටු සහිත ගස්. එතකොට මේ වගේ මේ දේශනාවල තියෙනවා මේ පන්සල්වල චිත්‍රය ඇඳලා තියෙන එක එක කෙනාගේ ඔළුවට ආපු මනෝ විකාර නෙමෙයි. එතකොට මේවා දේශනාවල තියෙන කාරණා ඇසුරින් තමයි මේ කටුයි මුල් වනේ ඊළඟට කටුයි මුල් ගහ. එතකොට මේ වගේ ඒවා මේ අපායවල් ගැන යම් යම් සිතුවක් ඇඳලා මිනිස්සුන්ට මේ අපාය මෙහෙමයි කියලා දැනුවත් කරන්න මේ කරුණු සලසලා දීලා තියෙනවා. එතකොට මේ ඊළඟට අසිපත් වනේ කියලා අපායන් ගැන සඳහන් වෙනවා. අර උල් වගේ කටු වගේම අසිපත් වනේ මේ වනාන්තරේ ඒ අපාය මැවිලා තියෙන මේ විදිහට මේ ඇත්ත වනයක් නෙමෙයි මැවෙන දේවල් මේ නිරි සත්වයන්ට ඒ කර්මානුරූපී අකුසල විපාක විඳින්න සකස් වෙච්ච දේවල් තියුණු දෙපැත්ත කැපෙන තියුණු කඩු වගේ පට්‍ර තියෙන වනාන්තරය. එතකොට මේ කැලේ මැද්දෙන් අර නිරි සත්වයන් දුවගෙන දුවගෙන යනකොට අර ගස්වල පට්‍රවලට අතපය කැපිලා සමහරට අතක එළවිලා කැපිලා යනවා කියන වෙයි කොළුව කැපිලා යනවා කකුල කැපිලාවෙන් එනවා. එතකොට මේ සියුම් ශරීර රෝපපාතික ශරීරය හැබැයි ආයෙමත් ඒ විදිහට යාවෙනවා. මේ වේදනාව විඳගෙන කෑ ගහගෙන විලාප දීගෙන මේ අසිපත් වනේ දුවගෙන දුවගෙන ගිහිල්ලා පණිනවා බේරෙන්න වේතරණී කියන ගලාගෙන යන ලෝදිය ගංගාවක් වගේ අපායකට තමයි කියන එතනින් පැනගත්. මේකේ ගහගෙන යනවා. මේකේ ගහගෙන යනකොට යමපල්ලෝ ඔහුව තැන් තැන්වලදී කොකු දාලා ඇදලා ගන්නවා. ඇදලා අරගෙන අහනවා කියනවා නුඹට මොනවද ඕන කියලා. අනේ මට බඩකිනි මට කන්න දෙයක් අර පුරුද්දට අහනවා. වේදනාවට අනේ මාව බේර ගන්න මට බඩකිනි මට කන්න දෙයක් දෙ. ආයිඳා උඹට කියලා ගිනිගෙන දිලිසෙන ලෝදිය ගුලිය කටට ඔබනවා කියලා. උගුර පිච්චීගෙන බඩවැල් පිච්චීගෙන ශරීරයෙන් ගිහිල්ලා පසුපසින් පිට වෙනවා. එතකොට මෙහෙම වුණා කියලා මැරෙන්නේ. අන්න ඒකයි වෙනස. වේදනාව විඳිනවා කෑ ගහනවා විලාප දෙනවා. ඊළඟට අහනවා තවත් මොනවද ඔබට ඕනේ? අනේ මට වතුර ටිකක් දෙන්න කිය මට පිපාසයි කිය. ආ ඉඳා උඹට කියලා ගිනිගෙන දිලිසෙන යකඩ කූරකින් කට ඇරලා ලෝදිය වක් කරනවා කියන උගුරට. උගුර පිච්චීගෙන බඩවැල් පිච්චීගෙන යනවා කිය. එතකොට මේ වගේ දුක් විඳලා අපායෙන් අපායට වැටෙනවා මතක තියාගන්න. දැන් මේ අපායවල් ගොඩක් යන අපි කතා කරා ලෝකුම නිරේ අසිපත් නිරේ වේතරණී කියන නිරේ ගූත නිරේ මහා නිරේ. එතකොට මේ වගේ අපායවල් ගණනාවක් ගැන එකින් එකට වැටි වැටි දුක් විඳ විඳ සමහර වෙලාවට අවුරුදු 100,000 ගණන් ලක්ෂ ගණන් කල්ප ගණන් ඒ කර්ම අකුසල විපාක ගෙවිලා අවසන් වෙනකන් චුත වීමක් නැහැ කිය. ඔය අතරේ ඔය දුක් විඳ විඳ යන අතරේ කර්ම විපාකේ අපාය උපදින්න හේතුවේ චකුසල් ගෙවිලා ඉවර වෙනකොට ඒ අතරින්ම චුත වෙලා කොහේ හරි තැනක උපත කරා යනවා. එක්ක මව කුසකට ඇදිලා යනවා. එක්ක බිත්තරයක් ඇතුලෙන් කොහේ හරි ගිහින් උපදිනවා. ඕපපාතික උපතන කොහේ හරි ඇදිලා යනවා. එක්ක මනුස්ස ලෝකෙ දිව්‍ය ලෝකෙට යන්න පුළුවන් අපායෙන් චුත වෙලා කුසල් ගෙවනකොට පිනක් මත උනසුක තියන්න පුළුවන්. එතකොට මෙන්න මේ දේශනාව අපාය ගැන මජ්ක්‍ධිම නිකාය දේව දූත සූත්‍රය මතක තියාගන්න. මේ දේශනාව එදා මිහිඳු මහරහතන් වහන්සේ ජෝතිය වනේ සාමාන්‍ය මිනිසයන්ට මේ අපාය ගැන විස්තර කර කර මේ දේශනාව කරේ අපාය ගැන අහලා අපාය ගැන පුංචි කාලේ ඉඳන් නිකන්වත් අහලා දැනගත්ත මිනිස්සුන්ට නෙමෙයි. හැබැයි මේ දේශනාව අවසන් වෙනකොට එදා ජෝතිය වනේ බණහව පිරිස අතරින්
පන්සීයක පිරිසක් මාර්ග පල් ලැබුව බොහෝ පිරිසක් තිසරණය පිහිටිය අපායිබිය උපදවාගෙන ධර්මය පැත්තට හැරුණ බොහෝ පිරිසක්. තින් එහෙමනම් පින්වතුනි මේ දේශනාව අවසාන ඔබ නැවතත් සිහිපත් කරගන්න බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදා සැවැත්නුවර ජේතවනාරාමේදී මේ අපාය ගැන දේශනාව සිදු කරලා බුදුහාමුදුරුවෝ නැවත නැවතත් අවධාරණයෙන් පෙන්වලා දුන්නා තංකෝ පනහම් භික්කවේ ඥාඤ්ඤස සමනස්සවා බ්‍රාහ්මනස්සවා සුත්තාවදා. මහණෙනි මේ දේශනාව තථාගතයන් වහන්සේ කරේ කිසිම ශ්‍රමණේක් බ්‍රාහ්මණේකින් කාගෙන්වත් අහලා මං අරයගෙන් අහගත් අසවලාගෙන් අහගත්තා කියලා කියන එකක් නෙමෙයි. තථාගතයන් වහන්සේ අපිච්ච යදේව මේ සාමඤ්ඤාතං සාමං දිට්ඨි සාමං විදිතං තථාගතයන් වහන්සේ අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂ කරලා අවබෝධයෙන් දැකලා අවබෝධ කරගෙනමයි මේ දේශනාව කරන්නේ කියලා දේශනා කරා. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අපි කවුරුත් සරණ යන්නට ඕන. ඒ සරණ ගිහිලා අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපේ ලෞකික සම්මාදිට්ඨි ඇති කරගෙන තිසරණේ පිහිටලා ඒ ධර්මය අවබෝධ කරගන්න ඒ මාර්ගේ වඩාගෙන යන්න උත්සාහ කරන්නට ඕන. ඒ මාර්ගේ වඩාගෙන යනකොට අද මේ තියෙන සැක සංකා අපාය කොහෙද තියෙන්නේ කවුදව දැක්කේ ඕක පිළිගන්න ඔය වගේ හිතට ඇතිවන මේ දේවල් ධර්මී පුරුදු කරගෙන යනකොට ඒ මාර්ගේ වඩනකොට ඔබ තුලින්ම මෙහි යථා ස්වභාවය ප්‍රත්‍යක්ෂ කරගෙන ඔබටම මේවා දැකලා මේ සංසාරයෙන් මිදෙන මාර්ගේ කරා යන්න ක්‍රමී බුදුහාඳුරු පෙන්නලා දුන්නු. ඉතින් එහෙමනම් අද මේ දේශනාව පොසොන් පුන් පොහෝ දවසේ මිහිඳු මහරහතන් වහන්සේ එදා ජෝතිය වනයේදී සාමාන්‍ය මනුස්සයන්ට සිදු කරපු ඒ දේවදූත සූත්‍රය ඇසුරින් ධර්මයේ ශ්‍රවණය කිරීමේ ඔබ රැස් කරගත්තා වූ සියලු පින් ඔබ හැම දිනාටම සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන සතර අපායේ බිය උපදවාගෙන මේ අපායෙන් මිදලා උතුම් ධර්මයේ අවබෝධ කරගන්න ඔබ හැම දිනාටම ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා.